උපලින් එකක් කිව්වා මේ අපි අහලා තිනවනේ මලියදේව හාමුදුරුවෝ නේද මේ අන්තිම රහතුන් වහන්සේ කියලා කිව්ල කතාවේ ඒකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා කතා කරලා ඒ හාමුදුරුවෝ කිව්වා මේ ඒ මලියදේව හාමුදුරුවෝ අන්තිම හාමුදුරුවෝ නේ අර බුදුහාමුදුරුවොත් එක්ක හිටපු කට්ටියකින් අන්තිම වෙච්ච එක නේ නමුත් බුදු මාර්ගදේව රහතුන් වහන්සේගේ පනහලත් රහත් වෙච්ච හැටිය ඒ නිසා මේ මේක මේ රහතුන් වහන්සේලා දැන් නැහැ කියන එක කවුරු හරි හිතේ තියෙනවා ඒක අයින් කරගන්න කියලා. දැන් ඒකට මගේ උත්තරේ නම් ගොඩක් වෙලාවට ඒක හරියටම හරි ඒකත් එක්කම මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරලා ඉවරලා ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව කියලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝගේ ධර්මයේ පවතිනවා කියලා මේ අවුරුදු 5000. ඒ 5000 ඇතුළතදී ධර්මයේ පවතිනවා කියන එකෙන් බුදුහාමුදුරුවෝ අදහස් කරේ කිව්වේ බුදුහාමුදුරුවෝ කිව්වේ මගේ ධර්මයේ පවතිනවා කියලා නිකන් ධර්මයේ පොත්වල තියෙන කතාවක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියනකොට කිව්වේ මගේ ධර්මය ප්‍රයෝජනෙට අරන් ඒකෙන් ප්‍රතිඵල ලබා ගන්න අය අවුරුදු 5000ක් කියනවා. ඒ කියන්නේ ඒකෙන්ද ප්‍රතිඵල ලබා ගන්නේ කවුද? ප්‍රතිඵල මොනවාද? සෝවාන් සක්දාගාමි අනාගාමි අරිය. ඒ හැම ඵලයකින්ම ඒ ප්‍රතිඵල ලබා ගන්න අය ඉන්නවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ ඉතිවිච්ච නිර්වචනය. දැන් එතකොට මේ අපි දැන් කවුරුහරි හිතනවා නම් ආරහත් වෙන්න බෑ මීට පස්සේ කියලා එහෙම එකක් නෑ. බුදුහාමුදුරුවන්ගේ කට්ටිය බුදුහාමුදුරුවෝ කියන විදිහට අවුරුදු 5000 වෙනකොට රහත් වෙන කට්ටිය තවදුරටත් වැඩි වෙනවා. ඇත්තටම මේ ගොඩක් වැඩිපුර රහත් වෙන කට්ටියත් ඉන්නවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ එතනදී කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ රහතුන් වහන්සේලා දැන් නැහැ කියලා කාගෙන හිතේ තියෙනව නම් අදහසක් එක අයින් කරගන්න කියලා තමයි මේ හාමුදුරුවෝ කියන්නේ. ඊළඟට මේ හාමුදුරුවෝ කියන තව හොඳ කතාවක්. මේ හාමුදුරුවෝ කියනවා මේ අපිට මේ දැන් මේ ලෝකේ ඉපදිලා ඉන්න මේ අපිට මේ හාමුදුරුවෝ කියනවා මේක මේ මිනිස්සු ඒකම නැත්තම් මේ ලෝකේ ඇති වෙන ජාති මේ ප්‍රාණ එහෙම නැත්නම් සත්තුද මිනිස්සුද ඕවා හැමතාම තියෙනසො. ඒ කියන්නේ මිලියන් ගණන් තියෙනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි දෙයක් ගණන් කරන්න බැරි තරම් ඕන තරම් මේ ජීවීන් ඉන්නවා. ඔය ජීවීන් අතරේ මේ වගේ මේ බණ බුදුහාමුදුරන්ගේ බණ අහලා එහෙම නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ බණත් එක්ක මේ අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා මේ මහන්සි වෙන. එහෙම නැත්නම් මේ ගෙදරවල් වල තියෙන වැඩාරව මේ අයින් කරලා උදේ පාන්දර නැගිටගෙන හරි එක්ක රෑ නිදි මරාගෙන හරි මේ වගේ මේවා මේ ධර්මයට ලැබිලා ධර්මයත් එක්ක ගැටි ධර්මෙන් ප්‍රතිඵල ලබා ගන්න අවශ්‍යයි කියලා ඉන්නයි බොහෝම විරලයි කියලා හැමදෙරෝ කියන ඒක ලොකු දෙයක්. ඒකෙන් තමන්ව මේ අඩු කරගන්න එපා. يعني තමන් ගැන පහත් ලෙස හිතා ගන්න එපා. තමන්ට බෑ මේක කරන්න. තව ටිකක් කල්යයි මේවා කරන්න. ඒ වගේ හිතන්න එපා කියලා කියනවා මේ හාමුදුරු කියන්නේ. හාමුදුරු කියන්නේ මේ දැන් මේ හාමුදුරු කියන එකයි මේ අපි ඔය අහන හැමෝම උන මේ මහන්සි වෙන එකයි කියන එක මේ හරිම විරල දෙයක්. ඔබලා හිතන්නේ අර කියන්නේ හරි අඩුම ගන්න නිකන් මේ ධර්ම ශ්‍රවණේ හම්බෙන්න ගන්න මේ විරලතාවයේ කොච්චරද කිව්වොතින් කනකස්ක බේවා වියසිතුරින් අහස දක්ින්න හා සමානයි කියලා කියනවා. දැන් මේකේ නිර්වචනයක් ගොඩක් තියෙනවා. එකක් තමයි මේ කනකස්ක බේවා කියන්නේ කන කියලා කියන්නේ තේරුම මේ ඇස්පේ නැති කියන එක. එක හැක් විතරක් වෙන එක කියන්නේ. එයා මේ කස්ක බේවා වතුරේ ඉඳලා උඩට එනකොට අර මේ වියසිතුර කියන්නේ වියගහ කියලා කියන්නේ වියගහ කියන්නේ ගොවියගේ පණ වගේ ආරක්ෂා කරන වියගහ. ඒක ගොවියට අමතක වෙන්න ඕනේ යම් කිසි දවසක වහිනවා කියලා දරුණත් එයාට අමතක වෙන්න ඕනේ කුඹුරේ. ඒ අමතක වුණාට පස්සේ වැස්ස වැහැලා මේ වියගහ කියන ඒ වියගහ කියන මම දන්නේ දෙතින නම් අර ගොණ හරි මොකක් හරි අර හානෙකට අල්ලන ඒ අර ලී වලින් හදපු මේ වියගහ. ඒකෙන් තමයි පොලෝ කැපෙන්නේ. ඒක වතුරට ගහගෙන යන්නත් ඕනේ. ගිහිල්ලා වතුර දිගේ ගිහිල්ලා ගඟට යන්නත් ඕනේ. ගඟ දිගේ යනකොට කොහේ හරි අත්ත කරේ මේ ඇමිනියල නවතින්නත් බෑ. ගඟ දිගේ ගිහිල්ලා මූදට වැටෙන්නත් ඕනේ. මූදට වැටිලා මේක පාවෙන්නත් ඕනේ. ඒ පාවෙන අතරේ
අර කන කැස් බෑව හරියට අපිට එක හැපේනවා කියලා. සමහර අය කියන එහෙම නෙමෙයි කන කැස් බෑව උඩට ඇවිල්ලා වියසිදුරු ගාවට ආවම කන කැස් බෑ වගේ ඇස් පේන්නේ නැති ගතිය නෙමෙයි එකපාරට හැපේන්න පටන් ගන්නත් ඕනේ. ඒ පෙනුනට පස්සේ තමයි සිදුරෙන් එළිය බලන්න පුළුවන්. එච්චර විරල ස්වභාවයක් තියෙන තැනක තමයි දැන් මේ අපි කියන එකයි ඒ හැමදෙරු උද්දීපනය කරලා කිව්වේ. ඒ කියන්නේ මේ ධර්මය අහනවයි කියන එකට හරි මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න ඕනේ කියන එකට හරි මේ තරම් අපි පාස්ති වෙන්නේ ඒකට තියෙන්නේ අපේ හිතන්න එපා අපි තාම පෙරුම් පුරලා නැහැ. එක්කෝ අපිට තාම මේවා මේ මදි තව ටිකක් ඉඳලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා තමයි මේක කරන්න පුළුවන්. එක්කෝ අපි දැන් මේක ඉස්සරහට ගෙනියනවා. ගෙනිහිල්ලා හරි කවදා හරි මේක මේවා කරගන්න පුළුවන් ලබනාත්මෙදී වෙන්නත් පුළුවන්. එහෙම හිතන්න එපා. මේක හරි තම තමන්ගේ ඒ ආමඳුර එතන කියන්නේ මේ තම තමන් ගැන අඩුවට හිතන්න එපා. දැන් ඒ ඔහු කතා කරන ගම දැන් ඒගොල්ලෝ දැන් ඔනගේ දැන් ගොඩක් දෙනෙකුට හිතෙනවා අනේ දැන් ඔය කිව්වට ඉතින් අනිත් අය දැන් ගොඩක් කල් භාවනා කරලා ඒගොල්ලෝ මේක මේ හොඳට දන්න අයනේ ඒගොල්ලොත් එක්ක එහෙම එකකුත් නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ විසාකාවට අවුරුදු 7 සෝවන් වුණේ විසාකාව. ඒ වගේ මේක මේ ඇත්තට මේ දැනුමින් කරන දෙයක් නෙමෙයි. දැනුමින් කරන දෙයක් නෙමෙයි. මේක මේ අපේ අධ්‍යාත්මයෙන් එළඹගත් සිහියෙන් අපි අල්ලගන්න දෙයක්. මේක මතු කරගන්න දෙයක්. අල්ලගන්න දෙයක් කියනට වැඩිය හොඳයි මතු කරගන්න දෙයක්. ඒක නිසා මේකට මේ ඒක තමයි බුදුහාමුදුර අපමාදව අමතපදන් කිව්වේ. මේ වැඩි මහන්සි කියන්නේ වැඩි කල් යන දෙයක් නෙමෙයි මේක. මේ මොහොතේ තියෙන දේ මේ අපි දන්න දේ. මේ දන්න දේ අපි 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 එළියට එන්න දෙන්නේ නැහැ. අපි ගාව තියෙන දේ අපි එළියට එන්න දෙන්නේ නැහැ. මේක අපි දඟල දඟල මේක පල්ලෙහැට දානවා. ඔය පල්ලෙහැට දාන එකට අර අර ඔය අපිට මේ මේවා නැහැ පාරමිතා නැහැ අපිට තකල් තියෙන්න ඕනේ ඒවා කොහොම ඒවට තඩංගුයි. කියන්නේ ඒකතර අර මාර්යා අතක ගැට උගයින. මාර්යාගේ වැඩ. මාර්යාක යදන්නේ අපිට මේක කරන්න ටිකක් කල්යයි. අපි මේක දැන් අපි ඒ උපදේ අර තමන්ගේ පරණ පුරුද්ද තිබෙච්ච නිසා මේක මේ ඒවට තාමත් අදිනවා. තාමත් ඒ පැත්තට යන්න හදනවා. අර වතුර ඇතුළේම තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ඒවා ඔක්කොම මතක කරලා දානවා. ඒක මතක කරලා දානවා කියන එකට මේ තව උදාහරණයක් මේ ළඟදී මම දැක්ක තවතරක තියෙනවා. මේ ඒක හරියට දැන් මේ මොකක් හරි අපිට කලයක් කියලා මැටි කලයක්. මැටි කලේ උඩ පැත්තට පෙරලෝ පෙරලගෙන ඉන්නවා. ඉන්නකොට ඕකට වතුර වැටෙනවා. ඒ වගේම ඕක අනිත් පැත්තට හැරෙවොත් එතකොට ඒකට වතුර පිරෙනවා. ඉතින් එක කලයක් තමයි ওই වතුර පිරෙන කලෙ. ඕකේ පුරෝගෙන හිටියේ කියලා වැඩකුත් නැහැ. ඕක අනිත් පැත්ත හැරෙවොත් පිරෙන්නේ නැහැ. ඒක තමයි එක අනිත් එක තමයි දැන් කලයක් තියෙනවා. එක කලේ තියෙන මඩ වතුර එකට තව වතුර පිරුණාට වැඩකුත් නැහැ. මොකද අර තිබිච්ච පරණගෙන ආවෙවත් එකේ කවලංගල ඒ වතුර එහෙමම තියෙනවා. ඊළඟට ඇත්තටම කලේ කියන එක එකතු කරන එකක් නෑ. එකතු කරන්නේ නැති වෙන එක තමයි අපි මේ කතා කරන්නේ. ඒකනේ කලේ අනිත් පැත්ත කරලා තියෙනවා. ඒක නිසා අපි මේ කරන්න හදන ඒවායින් කරන්නේ අපේ මනසට එකතු කරාට මනසෙන් අයින් වෙන එක තමයි අපි කරන්නේ. ඊළඟට අර තව එකක් තියෙනවා. ඒ කලේ උදාහරණේ වරගත්තොත් ඔකට කලය කියලා කිව්වට ඔකේ තියෙන්නේ මැටි. අපි ඔකට කලය කියලා කියන්නේ මේ මැටි ගොඩකට. දැන් අපි මේ කතා කරන අපි කාගේ හරි නමක් කියලා නම කිව්වට දැන් අපි තු නිලන්ත කියලා කිව්වා. නම කිව්වම ඒක තමයි අපි කලය කියලා කියන්නේ කියනවා. නමුත් මේක ඇතුලේ තියෙන්නේ අර දැන් අපි තුම රත්තරන් කලයක් කියලා. අපි ආගේ කියන්නේ රත්තරන්. කලයට කිව්වට අපි කලේ කියලා කිව්වා. ඇත්තටම මේක හැදිලා තියෙන්නේ රත්තරන් වල. ඒ වගේ තමයි මේ අපි හැමෝගෙම තියෙනවා එක දෙයක්. හැබැයි ඒක වෙන ඒක හරි ගස්සලා දිනවා කලයක් පිංගානක් වගේ හරි ගස්සලා දිනවා. දැන් රත්තරන් පිංගාන කිව්වොත් ඒක පිංගාන. නමුත් ඇත්තටම තියෙන්නේ රත්තරන්. පිංගාන කියන්නේ අපේ සංකල්පය. අපි කතා කරන මේක.
හැදිලා තියෙන විදිය. ඒ ඒ ඒ අර අපේ ඇතුලේ තියෙන ඒ ස්වභාවය. ඒ කියන්නේ අපේ අධ්‍යාත්මය කියන එක අඳුර ගන්න බැරි කම තමයි මේ අපිට තියෙන්නේ. අපි ඒකට වෙන වෙනම කියන. දැන් ඒක තව ටිකක් ගැඹුරට ගත්තොත් ඕක අඳුරගන්නේ කොහොමද? දැන් මම කියන්නේ මේක ලේසි මේක කරගන්න ඕනේ දැම්ම කරගන්න ඕනේ කියලා ඕක කරගන්න ඕනේ ලේසිම විදිය උදාහරණ කියලා දෙනවා. ඇලෙන්න එපා, ගැටෙන්න එපා. ඒ කියන්නේ කිසිම දෙයකට තමන් හැමතිස්සෙම වගේ තමන් කරන දේවල් වලදී ඇලෙන්න එපා, ගැටෙන්න එපා. ඕනම දෙයක්. මේක දැන් කතා කරන දේ වුණා. දැන් මම මේ කියන එක හරි කියලා ඇලෙන්නත් එපා. නමුත් ඒක ඇලුනට වැඩක් නැහැ. ඒක හරිද කියලා බලන්න ඕනේ. බලලා ඒක තමන්ට දැනෙනකොට ඒක තේරෙනවා. දැන් අපි මේක බලලා හිටි බලමුකෝ. දැන් අර මම කියනවානේ අර මගේ කතාහඬ නැවැදෙච්ච ගමන් ඇතිවෙනේ නිහඬ නිසසලතාවයට අවධානය යොමු කරන්න කිව්වහම එතන ඇලෙන ගැටෙන දේවල් තියෙනවා ඒක ඇතුලේ. නමුත් අපිට මේ බොහොම මේ බාහිර ලෙස ඇලෙන ගැටෙන දෙයක් නැහැ. එතන තමයි අපි ඉන්නේ. එතකොට අපිට ඒක සහැල්ලුයි. හිතට සහැල්ලුයි. ඒක තමයි අපි මේ කතා කරන්නේ. ඕක තමයි මේ බුදුහාඳුරු කිව්වේ. දැන් ඔය හිතට සහැල්ලුයි, ගැතට සහැල්ලුයි කියන එක දැන් අපි දකින දැන් මේ කතා කරන ස්වභාවය දකිනකොට ඕගොල්ලෝ දැන් දැනෙන එකට වඩා ඊටත් වඩා සහැල්ලු ගතියක් එනවා තමන් විසින් කතා කරගත්තොත්. තමන් විසින් බැලුවොත්ින් තමන් තුලිය. මොකද මේ අපි දැන් කතා කරන එකක් එක්ක සාපේක්ෂව බලලා හරියන්නේ නැහැ. තමන් තුල තියෙන දේවල් එක බලන්න. එතකොට ඊ දැන් ඔය අර නිහඬ නිසසල ස්වභාවයේ තියෙන ඇලෙන ගැටෙන නැති ගතිය තවදුරටත් බලන් ඉනකොට තේරෙනවා. ඒක තමයි අර ਵਿਚාර කියන්නේ. තමට විමසිල්ලෙන් බලනකොට මේ ධර්මතාවය පේනවා තවත් ටිකක්. ආ මේ ඇලෙන ගැටෙනවා කිව්වේ නැති වුණාට මේ දැන් පොඩ්ඩක් එක්ක ඇඟ රිදෙනවා. එක්ක මේ අන්න හරි සද්දයක් ඇහෙනවා. ඒක තේරෙනවා. ඒ කියන්නේ ඇලෙනව ගැටෙනවා. මේ තාසියුම් වෙනස මම මේ කතා කරා. ඒ ගැටෙන ඇලෙනවා ගැටෙන කියන තමන් තුලින් මේ ඒක දකින්න ඕනේ. එහෙම ඇලෙනවා ගැටෙනවා කියන එක දකිනකොට ඇත්තටම මේ අපේ ඇඟ කියන කේුණක් තියෙන තද ගතිය, සැහැල්ලු ගතිය, ඒවා සැහැල් වෙලා. ඒවා මේ ඒවෙන් අපිට ගැටීමක් සැහැලීමක් ඇති වෙලා. දැන් මේක නිකන් හරියට අමාරු දෙයක් කියලා හරි මේ තුනට මම මේ මට මේ දැන් ඕක කියන්න මේ උදාහරණයක් විදිහට ගත්තොත් මට මතකයි මම දැක්ක මේක තැනක කියනවා මේ අර ඔයාලා අහලා තියෙනවා අර නිකොලයි ටෙස්ලා කියලා කෙනෙක් හිටියා එයා තමයි මේ ඕල්ටර්නේට් කරන්ට් එක හොයාගත්තේ කියලා. එයා හොයාගත්තට එයා කියනවා මම මේක දැක්ක කියලා. හොයාගත්ත නෙමෙයි මම මේක දැක්කා. මම ඩිස්කවර් කරා. මොකද එයා දැක්කේ එයාගේ උත්පිරිච්ච කාලේ ඉඳලම එයා කතා කරන්නේ ඇත්තට බුද්ධඝම හරියට කිව්වොත්. මොකද මිනිහා කියන්නේ මේ ලෝකේ හැදිලා තියෙන්නේ මේ අර ඔය ඇටම් රමගුවට ඊටත් යටින් තියෙන ආලෝකයෙන් කියලා එයා කියන්නේ. ආලෝකය කියන එක නිකන් අර අපිට අර බුදුහාමුදුරුවෝ කියපු අර රූප කලාප ඒවා වලින් තමයි මේක හැදිලා තියෙන්නේ කියන එක මෙයා මේ කියනවා. මේ මෙයාට කියා ගන්න විදිහක් නැතුව තමයි මේ ඊට පස්සේ අනිත් ඒවා කතා කරේ. නමුත් එයා කියනවා එයාත් එක්ක ඒ කතා කරන්න ආපු එක්කෙනාට අතරතුර දුන්නාම දීලා එයා කියනවා දැන් ඔබ බය වෙන්න එපා කියලා. අර බය වෙනවා. මොකද අත හීතලයි. එතකොට ටෙක්ස්ලා කියනවා මේ මම දන්නවා මගේ ඇඟේ තියෙන ඒ කියන්නේ බ්ලඩ් ස්ට්‍රීම් එක අඩු කරගන්න විදිය. ඒ කියන්නේ එයාට පුළුවන් එයාගේ ඇඟේ තියෙන මේ ඇඟේ තියෙන ඕනම දෙයක් සිද්ධ වෙන විදිය එයා දන්නවා. ඒ මොකද අර එයා දන්නවා අර එයාගේ තියෙන ෆේමස් එකක් තමයි එයා දන්නවා මේ දැන් විදුලි කොටනකොට විදුලියත් එක්ක ගියා කතා කරනවා. විදුලියත් එක්ක කතා කරනවා. මොකද ඒ තරම් අර සියුම් ස්වභාවයට ගිහිල්ලා. දැන් ඔය ඕක මේ ඔහොකම ටෙස්ලා කියන්නේ මේ සයන්ටිස්ට් කෙනෙක් කියලා. ඒක ගොඩක් බලන්න ගියාම මේ ඔක්කොම සයන්ටිස්ට්ලා පටන් ගන්න තියෙන්නේ එතනින්. හරිතන දැක්කට පස්සේ ඒක මිනිසුන්ට කියා දෙන්න හරි මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට හරි යූස් කරන්න කරලා දෙනවා. මොකද උතන මම කියන්නේ ටෙස්ලා නිවන් දැකලා ඉඳලා. කියන්නේ යම් කිසි ස්වභාවයකින් තමන්ගේ ශරීරයෙන් අයින් වෙන්න පුළුවන් කමට ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් ඒ වගේ ඇහි හිටියන බුදුහාමුදුරු මේක බුදු වෙන්න තිස්සෙල්ලා ආරාර ගාලා බුද්ධ කලාරාම බුද්ධ වගේ
දැන් උතන මම මේ කියන්නේ දැන් ඔය තව ටිකක් ගැඹුරට මේ අපි යන්නේ කොහොමද කියලා. උතන මේ මම දැන් කතා කරන්නේ මේ අපි ටෙස්ලා වෙන්න ඕනේ කියලා. එහෙම ගන්න නෙමෙයි මෙතන අපි කතා කරන්නේ ඇත්තටම අපේ ඇඟේ තියෙන තද ගතිය, සැහැල්ලු ගතිය අයින් කරලා අපි කොහොමද මේ අර ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කියන එක. ඒ සැහැල්ලුව ගන්න එක. ඒ සැහැල්ලුව ගන්නකොට ඇඟේ තියෙන ශරීරයේ තියෙන ඕනෝවෙකුත් ආබාධකම් අරම ඔක්කොම නැති වෙලා යනවා. මොකද ඉතින් තමන්ගේ මනසින්නේ මේ ශරීරය තියාගෙන ඉන්නේ. මේ මනස පොඩ පොඩ අයින් වෙනකොට ඇත්තටම දැන් ඔගොල්ලෝ භාවනා කරනකොට ඔගොල්ලෝ හුඟක් දැකලා ඇති. තමන් භාවනා කරනකොට තමන්ගේ ඇඟේ දෙවිච්ච අසනීප ගති නෑ. මට මතකයි මම ඔසෙලේ ඉන්නලා අපි අර චන්ද්‍රලා ගෙදර ඉන්නලා චන්ද්‍රත් එක්ක අපි භාවනා කරනවා. චන්ද්‍රා අසනීපෙන් හිටිය අසහයෙන් බිසාව කියපේ භාවනා කරන වෙලාවට උකුත් නෑ. අපි විනාඩි 40ක් විතර වගේ ඉවර කරලා ගිහලා මම නිකන් ඇහුවා දැන් කොහොමද මොකුත් නෑ. ඇයි අපේ අවධානයේ අර ශරීරයත් එක්ක ගැටි ගැටි තියෙන නිසා තමයි මේක අයියෝ මේක හරි කරදරේ මේක දැන් මාස ගණන් තියෙනවා මේක හරි කරදරේ කියලා අපි හිතන හින්දා තමයි අපි අර ඇඟ තව දුරටත් අර දුර්වල වෙන්නේ ඕන වෙලාවක ඇඟ දුර්වල වෙන්නේ ඒ අපි ගැටෙනවා සහැලෙනවා දැන් මේක මේ ඉදිරියට ගෙනෙනකොට දැන් ඒක තව දුරටත් ගැඹුරට යනකොට මේ අර ගැටෙන ඇලෙන ගතිය නැතිවලා යනවා දැන් ඊට පස්සේ අපිට ඕන නම් කතා කරන්න පුළුවන් ඔය කියන මේ මොකද්ද මේ පංච නීවරණ ධර්මද ඊළඟට මේ සතර සතිපට්ඨානේද ඊළඟට ආරෂ්ඨායික මාර්ගයද ඔය ඔක්කොම ඇවිල්ලා මේ සංකල්ප ටිකක් හැබැයි ඔක ඔය ඉවෙන් තමයි අපි අතෙන් යන්නේ නමුත් ඊටාම සියුම්ම ගියොතින් ඇලීම සහ ගැටීම කියන එකෙන් අයින් වෙන්නේ එච්චරයි ඒක වුණාට පස්සේ තමයි තමන් තේරෙන්නේ අපි බුදුහාමුදුරු මේ පිළිවිලට දීලා දෙන්නේ මේක තමයි ඒ නිසා වැඩිය මහන්සි වෙන්න එපා අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා හිතන්න හොයන්න තමන් තුලින් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න විදිය ඒක තමයි කරෙන්නේ එච්චරයි ඒක බොහොම සියුම් ලෙස කරෙන්නේ ඒක කරන්න පුළුවන් හින්දා තමයි අපි මේ මෙතන ඇවිල්ලා කතා කරන්නේ අර හාමුදුරු කිව්වා ඔකම අපි ගිය සමානෙත් කතා කරා මේක කියන්නේ ඇලීම සහ ගැටීම කියන එක ඒකෙන් අයින් වීම තමයි අපිට කරෙන්නේ ඒක තමයි මම මේ ආරම්භයට දෙන්න හැදුවේ. ඉතින් එහාට මම තව දුරටත් මේ අපි කතා කරමු. අවසාන රහතන් වහන්සේ මලීදේව කියනක දැනගත්ත කියලා අපිට තේරුමක් නැහැ. ඒක ඉතිහාස කතාවක් නේ. එතකොට එහෙමනම් ඉතින් බුදුහාමුදුරන්ට කියන තුන අපේ මගේ ශාසනයේ අවසාන ස්වාමීන් වහන්සේ මලීදේව කියන. ඒ නිසා මේ ඒක මම හිතන්නේ මේ අතරමඟ ඇතිවෙච්ච ප්‍රබන්ධයක් වෙන්නේ නැති. එතකොට මේ එතකොට අර තව එකක් තියෙනවානේ මොකද්ද මේ මොකද්ද සම්මා දිට්ඨිය කියන එකේදී ලෞකික සම්මා දිට්ඨිය කියවෙනවානේ රාතුන් වහන්සේලා හිටි බව දැනටත් ඉන්න බව දැන් ගම්මෙමාන වෙනව නේද මේ කතාව. ඒවා ගැන නම් ඉච්චර මේ ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මට හිතෙන්නේ. ඊළඟට මේ අර ඊට පස්සේ ඉතින් කිව්ව කතාවේදී ඉන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන කාරණා තුන අපිව සසර ගෙනිනවා කියන එක තමයි නේද? ඔව්. එතන දැන් ලෝභ ද්වේෂ කියලා කියන්නේ අර ලෝභ කියන්නේ ඇලීම ද්වේෂ කියන්නේ ගැටීම. ඒ ඇලීම ගැටීම කියන දෙක තියෙනකන් අපිට මේ අවිද්‍යාව තියෙනවා මෝහයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒකේ අර කියනවානේ ලෝභ ද්වේෂ කියලා දෙපාරක් කියවුණාට ද්වේෂය තුල තින්නේ ලෝභයම තමයි කියලා. හරි. ලෝභය තුල තින්නේ ද්වේෂයම තමයි. ඒකම ඒකට අනිත් එකත් එකතු කරනවා. ලෝභය ද්වේෂය තියනවා කියලා කියන්නේ මෝහය තියෙන නිසාම තමයි. ඒ නිසා මේ මොහේ අමාම කියලා තියෙනවා ඔක අර ඒ කියන්නේ ලිප් ගල තුනක් වගේ ලිප් ගල තුනේ ඕනම ගලක් අයින් කරගත්තොත් එකක් අයින් කරගත්තොත් ඔක්කොම වැටෙනවා ආයි ඒකේ උඩ මුකුත් තියන්න බෑ
එනිසා තමන්ට මෝහය අයින් කරගන්න පුළුවන් නම් ඒකත් හරි. එහෙම නැත්නම් තමන්ට ඇලිීම සහ ගැටීම අයින් කරගන්න පුළුවන් නම් ඒකත් හරි. ඒකදී අර ගැටීම කියන එක දැන් අයියා කිව්වේ අර ගැටීම කියලා කියන්නේ අපිට අපි ගැටෙන්නේ මමව ආරක්ෂා කරන්න. එතකොට ලෝභය ඇලිීම. ඒ නිසා ඒක නිසා එහෙම නැත්නම් ඇලිීම නිසා තමයි මම ගැටෙන්නේ. මම කියලා කෙනෙක් වෙන ඇලිින නිසා අපි ගැටෙනවා. මේ ඒ කර්ම හරි කිව්වොතින් අපිට තරහ යනවා. අනිත්‍යයේ පිටකට සම්ම අපි මට වඩා වෙනස් නම් ඒකට මේ ඒකට තරහ යනවා. ඉතින් ඒක ගැටීම. ඉතින් ඔය ඇලිීම ගැටීම මේ කියන ලෝභ ද්වේෂ මෝහ කියන තුنين ඕනම එකක් අයින් කරගත්තොතින් ලිප් කළ උඩ මුකුත් තියලා පහර මේ කියන්නේ අපේ මේ සංසාර සාගරේ ඉදිරියට යන්නේ නැහැ. ඒක අදහස ලිප් කළ උඩ මොකක්වත් තියන්න බෑ කියන එකේ අදහස. ඒ කියන්නේ මේ අපි මෙච්චර කල් කරන්නේ මේ ලිපක් හදලා ලිප උඩ ගලා මේ භාජනය තියාගෙන අපි උයනවා. උයනවා කනවා තිත්තේ වගනවා රසය වගනවා ඕකක ඉන්නවා ඉතින්. ඕක තමයි උතන ප්‍රශ්නේ. ඒක තමයි සංසාර සාගරය කියන්නේ. ඒකේ දැන් අර කලේ තියෙන එක තමයි අපි ওই නාම රූප කියලා කියන්නේ. ඒ කලේට මොකක් හරි කලේ හරි මේ හට්ටිය හරි මොකක් හරි රෝසෝස් පෑන් එක හරි මොකක් හරි එක තියෙන එක තමයි. හැබැයි අර ලිප්ගල් තුන තමයි ලෝභ දේශ මොහ. ඔය ලෝභ දේශ මොහ එකක්වත් අයින් කරගත්තොතින් අර තණ්හාව කියන ගින්දර දාන්නත් බෑ. මුකුත් කරන්න බෑ. ඒක නිසා මේ හරි අයියගේ කිව්ව කතාව ඒක තමයි ලෝභ දේශ මොහ කියන එකේ අයින් කරගන්න එක. ඒක එකක් අයින් කරගත්තම ඇති. අනිත් ඔක්කත් ඕනේ. ඒ වෙලාවදී නර අපි එළඹගත් සිහිය තියෙන්න ඕනේ හැමතිස්සෙම මේ ඒ කියන්නේ ඒකයි මම කිව්වේ මේක ලේසිම ක්‍රමය කියන එකයි මම අදහස් කරේ. දැන් අපිට එළඹගත් සිහිය තියෙනවා නම් එන ඕනම එකක් ඇලෙනවද ගැටෙනවද කියලා බලන්න. එතකොට ඒකෙන් අපිට ඒක අයින් කරගන්න පුළුවන්. ඒ අයින් කරගන්න පුළුවන්. ඔව් අයින් කරගන්නකොට ඉබේම ඔක්කොම ටික අයින් කරලා යනවා. දැන් ඔය දැන් සාමාන්‍යයෙන් අපි අර ජීවිතයේ ගැටෙන ඇලෙනවා එහෙම තමයි. නමුත් අන්තිමටම අපේ ජීවිතයේ ඇලෙනවා ගැටෙන විතර නෙමෙයි අපේ මේ මම අර කිව්වේ ශරීරය ගැන කිව්වේ. ශරීරයේ තියෙන තද ගතිය. ශරීරයේ තියෙන අර අපිව අල්ලගෙන ඉන්න ගතිය ඒකත් නැති වෙලා යනවා. දැන් ශරීරයේ විතරක් ගිහලත් මදි. දැන් අර මතකනේ අයියා නිතරම කියන්නේ අර කය කියලා එකක් නැහැ කියන එක අඳුරගන්න ඕනේ කියලා. ඇත්තටම ශරීරයේ ඔක්කොම ටික නැති වුණාට පස්සේ තවත් එකක් තියෙනවා. තමුණද අපි අර මනසින් අල්ලගෙන ඉන්නවා තියෙන අර ආශාව ආශාව කියලා එක. ඒව තමයි ওই රූපාවචර අරූපාවචර කියලා කියන්නේ. ඒවත් එක්ක ওই තියෙන ඒව ටිකත් අපි අර වගේම ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි අපි අර කියන්නේ. එළඹගත් සිහිය අර නිහඬ නිසසල ස්වභාවයට දාලා ඒක තුල අපි ඉන්නකොට අපිට දැනෙනවා මේ ඒ වගේවත් නැති වෙලා. එතකොට අපි අල්ලගෙන යන නැති වුණා කියලා අල්ලන්නේ නැහැ. ඒක තමයි. දැන් එහෙම එහෙම ගිහිල්ලා 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 මේ දැන් මෙතන ඉන්නවා එහෙම එක්ස්පීරියන්ස් චෙක් කරේ ඉඳලා යායන් දැන් කිව්වේ දැන් නම් හිතුණා කියලා මම නම් දැන් මැරෙයි කියලා. මැරෙයි කියලා හිතච්ච එක මම අන්න ආපහු යනවා අල්ල ගන්න. ඒ කියන්නේ භව කියන තැනට ආපහු එනවා එතෙන්ට. උපාදානයක් ඇති කරගන්නවා. දැන් ඉතින් ඔය වචන දාලා කිව්වට ඔය ඇත්තට මේව කරන්නේ ඒකයි මම කිව්වේ අර දැන් මේක ඇත්තට දැක්කට පස්සේ අර වචන වලින් කියන ඒවා ඔක්කොම බොහොම පැහැදිලිව තේරෙනවා. ඒක නිසා ඉතල දකින්න එක ඇවිල්ලා මේ වාද විවාද කරගන්න හිතෙන් කලබල කරගන්න එකට වැඩිය අර එළඹගත් සිහියට දකින්න ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි එතන කෙරෙන්නේ. හොඳයි. මෙතිස්ස මෙත්තේ සූත්‍රයේ කතාව තියෙනවා. ඒක තියෙන්නේ මේ කතාව මෙහෙමයි තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්නාර්ථ ගාතාවක් දේශනා කළා වඩිනවා මේ හාමුදුරුවන්ට සාකච්ඡා කරගන්න කියලා. ඒ ප්‍රශ්නාර්ථ දේශනාව තමයි මෙන්න මේක බුදුහාමුදුරුවන්ගේ. ඒක මේ මට ගාතාව කියලා නැහැනේ අපිට මේ. ඔව්. ඒකෙන් කියන්නේ යම් කෙනෙක් ප්‍රඥාවෙන් කොන් දෙක කියන්නේ මේ 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 දෙපැත්ත සහ මැද දකින්නවාද? එතකොට ඒට නොඇලි හිතම වසයිද මම ඔහුට මහා පුරුෂයයි කියමි. ඒ ඊට පස්සේ කියනවා මේ ඔහු සිබ්බනි නම් වූ සිබ්බනි කියන්නේ මහුංකාරිය ඉක්මා යන්නේ වෙයි කියලා කියනවා බුදුහාමුදුරුවෝ.
වැඩියෙන් පස්සේ හාමුදුරුවෝ අහනවා මේ කොන් දෙක මොකද්ද කියලා. මිනිස්සු දැන් මේ මේ එතන හිටපු හාමුදුරුවෝ මේ වාද විවාද කරන සාකච්ඡා කරගන්නවා මේ කොන් දෙක මොකද්ද කියලා. එතකොට එක හාමුදුරුවෝ කියනවා එක අන්තයක් අතීතේ මැද වර්තමානයේ අනිත්‍යන්තයේ මේ අනාගතයේ කියලා. එතකොට අපි අතීතයේ සහ අනාගතයේ යාකරන සිබ්බණි එහෙම නැත්නම් මහුංකාරී විසින් අපි අපිට අමතක වෙනවා මේ වර්තමානයේ. අනිත් එක්කෙනා කියනවා මේ සුඛ වේදනාව සහ දුක් වේදනාව මේ උපේක්ෂාව හෝ මේ උපේක්ෂාව අමතක කරලා. ඊළඟට එක්කෙනෙක් කියනවා අනිත් එක තමයි නාමය එක පැත්තෙන් ගන්නවා රූපය එක පැත්තෙන් ගන්නවා මැද තියෙන විඥානය අමතක කරනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා මේ බාහිර ආයතනයයි අධ්‍යාත්මික ආයතනය තමන්ගේ ආයතනයයි සම්බන්ධ කරනවා මැද විඥානය අතහැරලා කියලා. ඉතින් මේ සාකච්ඡා කරගෙන ඉන්න අතරේදී බුදුහාමුදුරුවෝ ආපහු වඩිනවා. ආපහු වැඩියෙන් පස්සේ ආනවා දැන් මොනවද ඔයගොල්ලෝ සාකච්ඡා කරේ කියලා. එතකොට ඉතින් කියනවා මේවම අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. එතකොට කියනවා ඔයගොල්ලෝ කීපෝ කොහොම හරි. නමුත් මම අදහස් කරේ මෙන්න මේකයි. මේ පස්සේ එක පැත්තක්. පස්ස සමුදය එක පැත්තක්. මැද නිරෝධය. ඒක තමයි يعني පස්සේ සහ පස්ස සමුදය එකව ගන්න සිබ්බණී ඉඳගෙන يعني මහුංකාරී ඉඳගෙන මේ මැද නිවන අමතක කරලා කියලා මේ ඒ දේශනාව යනවා. ඉතින් ওই ටිකේදී අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් ආ කිව්වොත් මේ මොකක්ද මේ කොන් දෙක තමයි අපි ගැටීම් සහ ඇලීම්. ඉතින් ඔතනද මැද තියෙන උපේක්ෂාව. ඒ කියන්නේ දෙකම විදීම තමයි. ඉතින් ඔය ටික අපි බලනකොට මේ මට මතකයි මේ කවුරු හරි කිව්වා ගිය සැරේක මතකයි මේ අපිට තියෙන්නේ මේ අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා නැත්නම් වර්තමානයේ. මට මතකයි කවුරු කිව්වද කියලා මට මතකයි. ඔව් මෙයා කිව්වේ කවුද යසක්. ඒ දසමංගෙද කිව්වේ. ඔව්. ආ කවුරුත් කවන්නේ. නමුත් අන්න අපිට තිත් වැඩේ. එතකොට ඔතන සිබ්බණිය කියලා කිව්වේ කවුද බුදුහාමුදුරු? තණ්හාවට. එහෙම නැත්නම් උපාදාය. ඉතින් අපි භාවනා කරනකොට හරි අපි මේ මේක සිද්ධ වෙන්නේ අපේ මොකද්ද හිතින් එහෙම නැත්නම් භාවනාවෙන් හරි අපි අල්ල ගන්න ඕනේ ඔය මැද දකින්න ඕන. ඒක තමයි මගේ මට කියන දේ. ඔව් ඒක මම පොඩි පොඩි ඒවා ටිකක් එකතු කරන්න. ඒ දැන් අතන අර මැද දකින්න ඕන කියපේක හරියටම හරි. මොකද මැද තමයි අපි ඉන්න ඕනේ. අපි අල්ල ගන්නවට වැඩිය අපි ඉන්න ඕනේ. මැද තමයි ඉන්න ඕනේ. ඒක හරියටම හරි. එතෙන්දිත් අර දැන් අර අතීතේ අනාගතේ කතාවල් ඔය අර හාමුදුරුවෝ කිව් දේවල් ඔක්කොමයි අර බුදුහාමුදුරුවෝ ඉතින් හරි කිව්වොත්නේ. ඒ ඔක්කොමයි කිව්වත් අර ඔය අන්තිමටම එන්නේ ඔය ඇලීම සහ ගැටීම. ඒක නැත්තම් අර ලෝභ ද්වේෂ. ඒ ලෝභ ද්වේෂ තියෙන නිසා මෝහයක් තියෙනවා. ඉතින් ඔය ඕක තමයි අපි දැන් ඔය කතා කරේක හොඳයි. එතනයි හාමුදුරුවෝ එතෙන්දි මේ විශේෂ වශයෙන් සඳහන් කළේ පස්සේ සහ පස්ස සමුදය. ඉතින් මේ දැන් අපි පස්සෙන් සහ පස්ස සමුදයෙන් ඉවත් වීම තමයි නිවන කියන්නේ. දැන් ਬਾහියට කිව්වේ ඒ කතාවනේ. ਬਾහිය ධර්මයට කිව්වේ ඒ කතාවනේ. දැක්කා නම් දැක්කා පමණයි ඉතිහා මුකවත් කරන්න යන්න එපායි. ඔව් ඇලීම සහ ගැටීම කියන එක තමයි මම නම් වැඩිපුර මතක් කරන්නේ. ඒකදී අර ශරීරේ වුණත් අපි මේ ඇලෙනවා ගැටෙනවා. අපේ ශරීරය ඇතුලේ තියෙන ඔය අසහනකාරීකම් අර මේ ඔක්කොම අපේ හිතෙන් තමයි හදාගෙන තියෙන්නේ. ඒක අපි කිව්වට නෑ මේක අසනීපයක් කියලා. ඒක ඇත්තටම අසනීපයක් තමයි. ඒ අසනීපෙත් එක අපි ගැටෙන්නේ ඇයි? ඒක හරියට අර අපිට මේ කකුලේ වේදනාව අපි භාවනා කරන්න වඩනවාම අපි අර දනහේ රිදෙනවා. හැබැයි ඒකට අවධානය යොමු කරන්නේ නැතුව හිටියාම දනහේ රිදෙන්නේ නැහැ. මේක අමාරුයි තමයි. ඕක තමයි සිද්ධිය. ඉතින් ඒ නිසා ඒ වගේම පුළුවන් තරම් අපිට අර ඇලෙන්න ගැටෙන්න නැති ගතිය අපේ අධ්‍යාත්මය තුළ ඒ සැහැල්ලු ගතියට ඉඩ දෙන්න ඇඟේ තියෙන හිතේ තියෙන කරදර ගතිය ඔක්කොම නැතිලයක්. ඒකයි මොකද